ඔයාට ඉපදින්නත් ඉස්සර හැදුවන චන්දිල්ලන්න මනසු දැන්නේ චන්දි දැන්ගිල්ලන් ඕක හදනවා දේකා දැන් ඇති මේ පල පය ගොඩ පය මේ මිනිස්සු වැඩක් නෑ අපිට මාර මෝඩ ගත්තාන පුතා ඔයාහන් පුතාගින් ඔ ගොට බේට ගිය මම මේ රටට මගේ ධනේ වියදම් කරලා වැඩක් කරලා අපි තුට්ටු දෙක්වත් වැඩක් කරලා නැති මේ මිනිස්සු දාගම මයෙන් අහන මොකද ආවේ කියන කතාවේ ආවේ කියන්නේ මේ ඔයා කියන කතාවට ආවේග වෙනවා මුදී රටම කියවන දෙයනේ අපිට එපා අපිට ඕන තරුණයෝ කියලා මොකද පුතා හිටියේ ජපානේ මගේ රටවල් ගණනාවක ව්‍යාපාර තියෙනවා. සල්ල හරි කට්ට තැනකට ආවා. තන්දේ දිනුවොත් වතුර ටික දෙනවා. කට්ට තදිනා ඉස්සර මගේ ප්‍රමාණයෙන් මම මේ දීගෙන යනවා. රජිත් එමුතුමා ඒ කාලේ පෑඩ් ගැන කතා කරනකොට ගතියි. සෙම් චන්දසේන ඒ කාන්දම තමයි ඇමති උනේ. හැබැයි මේ ඇමතිලා මරු ඇමති ගහනවා ඩිස්ත්‍රික්කුත් තම් පාර හැදුවා මණ්ඩි හැදුවා යකෝ මොකාගේද මේ සල්ලි කියලා උන් ගහන්නේ. මම හැබැයි තව එක දෙයක් කියනවා. යම් තැනකදී යම් දෙය අනවශ්‍ය විදියට නායකයෝ කරනවා නම් එතනදී මම නැගී සිටිනවා කියන එකත් මතක නෑ. අයිබෝන් කියලා පිළිගන්න සියලු දෙනාටම අද එනවා මේ මගේ ගමට කුරුණෑගලට. හැමදාම කුරුණෑගල එකම තැන. කොළඹට කිරි අපිට කැකිරි. කුරුණෑගලකට මම මේ කතා කරන්නේ කුරුණෑගල ටවුන් එක ගැන නෙමෙයි. එතනින් එහාට ගියපු සංවේදී දුක්ඛිත කතා තියෙන මිනිස්සු මේ කුරුණෑගල අද මෙරි මෙරි ජීවත් වෙනවා. හැබැයි මේ මිනිස්සුන්ට තාම සාධාරණයක් වුණේ නැහැ. හැබැයි අර 225ම එපා කිව්ව හින්දාද කොහෙද අලුත් චරිත කිහිපයක් කුරුණෑගල ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ කට්ටියත් කරන්නේ පරණ ගේමම නම් මේකේ පොඩි අමුලක් තියෙනවා. අපි බලමු අඩුම තරමේ මේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ටික, කුරුණෑගල මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ටික. ඒවටවත් සූදානම්ද? ඒ ටික වලටවත් උත්තර දෙන්න තරම් අයියක් තියෙද කියලා. ආයුබෝවන්. ආයුබෝවන්. ශාස්ත්‍රීය රාජපුත්‍ර වීරසිංහ. නමේ පොඩි මේක තියෙනවා. මම මුලින්ම අහන්න පුදුමයි ප්‍රශ්නේ. ඔබතුමා කවුද? පොඩි හරි සුසුකමක් තියනවද මේ 225ට එන්න? එහෙමත් නැත්නම් පර්ණ සෙට් එක වගේ හොඳ හොරෙක්ද? හැමෝටම කට්ටිය හොරු කියලා නේ කියන්නේ. අපිට පේන්නේ හොරු විතර නෙමෙයි මේක. මගේ ජීවිතේ කිසිම හොරකමක් වංචාවක් වැරද්දක් කාටවත් කරලා නැහැ. රුපියලක ගනුදෙනු වල මම වැරද්දක් කරලා නැහැ. මං එහෙමයි මගේ ජීවිතේ ගණන් තියන්නේ. හොරකම් කරපු මිනිහෙක් නොකරන වැඩ මම කරලා තියෙනවා. මම මගේ පුද්ගලික ධනෙ ඇතගල් වලට බුද්ධ රූපේනෝ තැලසීමියා ඒකකේ ලංකාවේ මගෙන් පටන් ගන්නවා. ඒ වගේ මොන්රාගල පන්සලේ පිරිත් කීගේ බුදු රූපේ මේ හැමදේම චන්ද කුණ්ඩුර චන්ද ගැටද මේ ඔක්කොම නෑ. ගිහි බලන්නේ තැන්වල හොරකම් කරන්න උවමනාවක් තිබ්බනම් පිනට ඒව වියදම් කරන්නේ නෑ මම. මම ඒව හදලා තියෙන හොරකම් නොකරන නිසා. හොරු අපි දෙගොල්ලක්. ඔබතුමා හොරකම් කියන කැටගරි නෑ කියන්නේ. නෑ. සත පහක්වත් මං වංචාවක් කරන්න මට උවමනාවක් තිබිලා නෑ. දැනුත් මං පොලේ මිරිස් විකුණලා මං ගිහි මේ ව්‍යාපාර ජීවිතේට. මිරිස් විකුණලා කොහොමද තේරෙන්නේ මෙච්චර සල්ලිකාරයෙක් වෙන්නේ? ඒකම හොඳ උදාහරණයක් හොරෙක් කියන්නේ. ඔයත් හරි. මොකද අනිත් ලෝකේ මිරිස්සු මිරිස් වලට අමතරව වෙන දේවල් විකුණනවා. නෑ මං අම්මගේ ආපත් එක්ක මිරිස් එක්ක කඩේ කුච්චෙරුවා ලර්නර්ස් එක්ක කුච්චෙරුවා මේ ගමන යද්දි මං ජපානේ ගියා. ජපානේ ගියා මට ලොකු වාසිදායක දේවල් වුණා. පළවෙනිම එක තමයි මාව විශ්වාස කළා බැංකුව. බොරු විශ්වාස ගන්න බැංකුව. මාව විශ්වාස කළා. ජපානේ වගේ රටක. ඔව්. ජපානේ මම ගිය ගති පැවතු මගේ කරපු ව්‍යාපාරේ දැක්කා පුවත්පතට ලියුවා. මම අහිංසක මිනිහෙක් හැටියට ඇවිල්ලා මම මේක කොච්චර දුක් විඳිනවද? මම සෙරෙප්පු දෙක සපත්තු දෙක උළුවේ තියාගෙන බුදියපු වෙලාවල් තියෙනවා. ඒක දැක්කා ජපානේ. දැකලා මම ගැන පත්තරේ ලියලා ටීවී එකේ පෙන්නුවා. ඒ වැඩසටහන් වලට පෙන්නන්න. ඊට පස්සේ බැංකුව බැංකුව මට ගොඩක් උදව් කරනවා. ඒ බැංකුවේ උදව් අහන්න තමයි අද මම මෙතෙන්ට ආවේ. ඇපයක් නැතුව සත පහක් දෙන තැනක් තියෙනවද පුතා? හැබැයි මට කිසිම ගරන්ටියක් නැතුව ලක්ෂ 150ක් විතර මුදලක් දුන්න හරි ආකාරව ගනුදෙනු ගෙව්වා. මම පොඩක් පයින්ද? පයින්ද? දුප්පත් මිනිස්සේ ඡන්දය ඉල්ලන්නේ සල්ලිකාරයෙක් වෙන්න. ඒක සරල කතාව. තොර සල්ලි තියෙන මිනිස්සේ ඡන්දය ඉල්ලන්නේ අර බලය වෙනුදේ පෙරේතකම් වෙනුදේ. සහතික දීගෙන නවත්වා දේශපාලන අධිකාරිය නවත්තලා ඒක කිව්වා මේක කරන්න එපා අද බලන්න ගියේ මේ දැන් කියනවා ඔබතුමා අර මේ දේ කරා අර දේ කරා දැන් කතන්දර ගොඩාක් කියනවා මේ හැම දෙයක්ම කරේ මේ පාර ඡන්දේ බලාගෙන මේ ඡන්දේටද ඡන්ද ගුණ්ඩුවක්ද මේක ඔව් මිනිස්සු හැමෝම කතා ගන්නේ උඹ තමයි ඔයා බලන්න ගිහිල්ලා කුරුණෑගල ඇතා ගන්න
ඇතාකරුට තියෙන බුද්ධ රූපේ. ඔයාගේ වයස කීයද? මට 21යි. ඔයා ඉපදෙන්නත් ඉස්සර මන්දී එක හදලා තියෙන්නේ. අද කුරුණෑගලට පොළොවසු කණු ඇරෙන්නේ. මතක් වෙන්න මොකද්ද ඔය කටට තියෙන්නේ? ඔය බුද්ධ රූපේ. මම එදා හිතුවා කොහොම හරි මේ බුද්ධ රූපේ හදන්න මම මූලිකින් ආධාර දීලා මේ බුද්ධ රූපේ ගොඩනගනවා කියලා. අතුරා මාත්‍යා මට කතා කරලා ඒ වෙලාවෙම මම ඒකට ප්‍රතිපාදනයෙන් කරුවේ නැත්තම් අදත් ඔය බුද්ධ රූපයක් ඔය කට්ටියට නැහැ. මේව හැදුවේ චන්දෝල්ට නෙමේ පුතා. මේව හැදුවේ අපේ රටට වැඩක් වෙන රුවන්වැලි සෑය හදලා තියෙන අපි වඳිනවා. අපිත් මේක ඉපදිලා අපිත් මොනවා හරි හදලා තියනවා ඉස්සරහටත් වන්දනාමාන කරන්න මිනිසුන්ට කියන පදනම යටතේ ඒක ඇදුවේ. නැතුව මේ චන්ද පදනම් වෙනුවෙන් නෙමෙයි. මට පිස්සුවේ තියෙනවා. ඔයාට ඉපදින්නත් ඉස්සර හැදුවා නම් චන්ද ඉල්ලන්න මනුස්සයෝ දැන්නේ. මේ ඡන්දේ දැන් ඉල්ලන්න ඕක හදනවද ඒ කාලේ? නෑ. මං කරලා තියෙන වැඩවලට ඡන්දේ ඉල්ලන්න මේ දිප්පේ මට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න තිබේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච එක්කෙනෙකුටවත් මට තරම් ඒ වගේ සුදුසුකම් තියෙනවද? මම මගේ පුද්ගලික දේපල මම ඒක පරිත්‍යාග කරලා තියෙනවා. තව පුංචි දෙයක් අහන්න. ඔව්. දැන් සාමාන්‍ය ඡන්දේ ඉල්ලන ඕන කෙනෙක් පොඩි සෙට් එකක් වට කරගන්නවා. ඔබ තමන්ට පියදම් කරන්න කට්ටියක් එපයි. බාර් පර්මිට් එක දෙන්නම් කියනවා. කුළු ටික අවුලක් නැහැ ගහලා දාපන් කියනවා. එතනින් එහාට කසිප්පු ඒවා වැලි පර්මිට් ඒවා. ඔය වගේ වෙන සෙට් එකක් ලං කරගන්න ඕනේ. ඔබ තමන්ගේ ඡන්දයට වියදම් කරන්නේ මේ එකතු වෙන ටික. ඔබතුමාට මොන මොන වගේ පැති වලින් කට්ටිය දින්නේ? ඔබතුමා වෙනුවෙන් වියදම් කරන්න. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. පුතා මම දන්නවා ලංකාවේ බිලියන් තිබ්බත් මේ දේශපාලන වෙලාවේදී ඔන්නෝ විදිහට ඔයා හිතන විදිහට සල්ලි අරගන්නවා මිනිස්සු. යාන වාහන ගන්නවා, සල්ලි ගන්නවා. ඒ අරගෙන තමයි පක්ෂයට වැඩ කරගන්න එයා ගන්න. මොකද එයාගේ එක දෙයක් තමයි දේශපාලනෙම නෙමෙයි. මේ මොහොතේත් හම්බ කරගන්නවා. පක්ෂෙනුත් සල්ලි ගන්නවා. එහෙම මිනිස්සු ටිකක් අතරට තමයි මං ආවේ. හැබැයි මම රුපියල් දෙකක් අහින්වත් යන්නේ නැහැ. මට ඕන ආශිර්වාදේ සහ සහය විතරයි. ඒ සහය ආර්ථික වශයෙන් නෙමෙයි මට ඕන. මොකද මං ඒකට තමයි ඒ தත්ත්වයට මුදල් හොයාගෙන මගේ කටයුතු සාර්ථක කරගෙන මම ආවේ බය නැතුව මුණ දෙන්න. මං කාගෙන්වත් රුපියල් දෙකක් ගන්න නැහැ. හැබැයි මං පක්ෂයට වැඩ කරන මිනිහට මට සහය දෙන මිනිහට මාත් එක්ක එකට ඡන්දේ මට දෙන මිනිහට හරියට අවංකව සේවයක් කරන්න බෑ කවදාවත් සල්ලි ගත්තොත්. අපි දැන් හෙව්වා මේ උගත් තරුණ බුද්ධිමත් මොන වගේ සෙට් එකක්. උනුත් රටම හෙව්වා අපිට ඕනේ තරුණ නායකයෙක් දැන්. දැන් ඇති මේ බලපෑය ගොඩපෑය මේ මිනිස්සු වැඩක් නැහැ අපිට. එහෙම කියනකොට ඔබතුමාගේ හරි උගත්ම පිළිගන්නවා. බුද්ධිමත් කියලා පිළිගන්නවා. ව්‍යාපාරිකයෙක්. ඒත් ඔබතුමා තරුණෙක් නෙවෙයි. ඔබතුමා කොහොමද මේ රට වෙනුවෙන් සේවය කරන්නේ? මාර මොඩ ගතානේ පුතා ඔය අහන්නේ. පුතා ගින් ඔ ගෝඨාභේට කියන්නේ. මට වැඩි වයස ගෝඨාභේ. මට වැඩි වයස මහින්ද. ඔයා මාර මිනිස්සු දාගෙන මයෙන් අහන්නේ. අඩු ගානේ පුතා. මම මේ රටට මගේ ධනෙ වියදම් කරලා වැඩක් කරලා අපිනේ තුට්ටු දෙකවත් වැඩක් කරලා නැති ඒ මිනිස්සු දාගෙන මයෙන් අහන මොකද ආවේගෙන්ද කතා කරන්නේ? නෑ ආවේගෙන් නෙමෙයි. ඔයා කියන කතාව වලට ආවේග වෙනවා. මොකද ජනාධිපතිවරණයට 69 ලක්ෂයක් අනුමත කෙරුවේ එයා. 69 ලක්ෂයක් අනුමතේ කරලා තියෙද්දි මේ අවුරුදු ඉතින් රටම ගිරවන දෙයනේ අපිට එපා. අපිට ඕනේ තරුණයෝ කියලා. තරුණයෝ ඕන පුතා. එතන මෙහෙම දෙයක් උත් තියෙනවා. ඔයා කියන කතාව වල තරුණයෝ ඕන කියවට දැන් තරුණයෙකුට බලන්න කල්පනා කරලා මේ දේවල් කරන්න පුළුවන්. දැන් තරුණයෙක් මේකට ආවා නම් ආපු දවසේ ඉඳන් තරුණයාට සත පහක් සල්ලි නෑ හොරමක් කරනවා. දැන් තරුණයාට එහෙමනම් තරුණයා සම්පූර්ණ වෙලා තියෙනුනේ මේ දේවල් වලින් ආර්ථික ශක්තියෙන්. අර පුතා ඉස්සෙල්ලා ඇහුවනේ ඔයා කාගෙන්වත් වට කරගෙන සල්ලි ගන්නවාද කියලා. ඔන්න ඔය තරුණයා ආවොත් තරුණයාට සල්ලි නෑනේ. අන්න කුඩු දෙන්නයි අරක දෙන්නයි මේක දෙන්නයි එයාට සෙට් එකක් ඕන. මරු වැඩක් ඔයා මේ මටත් දාන්න. නෑ එහෙම වෙන්න බෑ. මෙතෙන් පෙරුවට සල්ලි තියෙනවා. දැනීම තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒ කට්ටියට තියෙන්න ඕන ක්‍රියාකාරී වැඩක් කරන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕනේ. හැම දෙයක්ම තියෙන තරුණකමම ආවා කියලා බෑ. තරුණෙම වට කරගමු අපි. මම තරුණ ඒකතු කරන තමයි මේ ගමන යන්නේ. තරුණ අදහස් ගමු. ඔව් අපිට ඔළුවක් තියෙනවා. අපි හැම දෙයක් නාගෙම අදහස් අරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකටයි මම බය නැතුව ආවේ. දැන් අද ඉන්නවා මම හිතනවා මම තරුණ තරුණියන් මයි වටේ 20,000ක් විතර ඉන්නවා. මම මේ ඡන්දෙට බය නැත්තේ මට ඒ වගේ ශක්තියක් තියෙනවා. ඒ වගේ මගේ පුතත් තරුණයි. මගේ දුවත් තරුණයි. ඒ කට්ටියගේ අදහසුත් මම ගන්නවා. දෛනිකව. ඒ කට්ටියත් මට උපදෙස් දෙනවා. තාත්ති මේම කරන්න මෙහෙම කරන්න. තාත්ති මේ ගමන යන්න. අර හලමිටි අදහස් වලම ඉන්නේ මේ අප්ඩේට් වුණා මේ ලෝකෙත් එක්ක. මම පුතා හිටියේ ජපානයේ. මගේ රටවල් ගණනාවක ව්‍යාපාර තියෙනවා.
මේ ලංකාවේ ඉන්න මිනිහෙක් නෙමෙයි මම. හැබැයි පුතේ එහෙම දැක්මක් තියෙන්නත් ඕන. දැන් අපි මේ කොරුණෑගල මිනිස්සු කියනකොට මේ ටවුන් එකට අපිට පේන මිනිස්සු නෙමෙයි. ඔබතුමා මාත් දන්නවා එතනින් එහාට ගියපුවාම ගල්ගොමුව, නිකවරටිය, මඩගල මෙන්න මේ පැතිවල මිනිස්සු මීට වඩා වෙනස්. එයාලගේ ජීවන රටාව ටිකක් අමාරුවෙන් දුවන්නේ. සෞඛ්‍ය කියන එක මේ කුරුණෑගලට සෑහෙන්න හොඳ විදිහට තියෙනවා නම් ඒක හොඳයි. හැබැයි දුකට කාරණේ අද සමහර මිනිස්සු ඉන්නවා බෙහෙත් ටික ගන්නවත් සල්ලි නැහැ. අඩුමතර බෙහෙත් ටික ගන්න බස් එක යන්නවත් සල්ලි නැහැ. ඔබතුමාට මොන වගේ ප්ලෑන් එකක් තියෙන්නේ සෞඛ්‍ය සම්බන්ධව මේ කුරුණෑගල? පුතා ඔයා කියන එකේ සම්පූර්ණ සත්‍යයක් තියෙනවා මේ පැත්ත ගැන. මත් ඔවා කල්පනා කරගෙන යන්නේ මොකක් හරි ඒකට පිළියමක් දෙන්න ඕන. මං ගියා පුතා මේ ඔය සෞඛ්‍ය තත්ත්වය හොඳ නැති වෙන්න ගාක්ම ප්‍රශ්න වෙනවා, මේ බැසිකිරි ප්‍රශ්න තියෙනවා. ඒ ගැන අපි බලන්න ඕනේ. ඒ වගේම වතුර. කොහෙවත් නැහැ පුතා හොඳ වතුර බොන්න. අනිත් එක වතුර නැහැ. වතුර බොන්නත් නැහැ, වතුරත් නැහැ. මේ වතුර ප්‍රශ්නට ලොකු විසඳුමක් අපි හොයන්න ඕනේ. පිරිසිදු වතුර මිනිස්සුන්ට ලබලා දෙන ෆිල්ටර් කරලා හරි දෙන්නේ නැත්තම් මේ ප්‍රශ්නේ බකුගඩු. එතනින් ගියාම වෙනත් රෝග හැම දෙයකටම බලපාන වතුරනේ. ඒක දැන් අද බලන්න මේ කූල් ඉස්සර අපි බීම් වල ජීවිතේට සල්ලි දීලා වතුර ගත්තා. අද මිනිස්සු පුරුදු වෙලා නගරවල මිනිස්සු වතුර බෝතලයක් ගන්නව බොනවා. හැබැයි අපි නිකන් ඉස්සර කොකා කෝලා බෝතලයක් බීමේ. අද කොකා කෝලා බොන්නේ නැහැ. ඇල් වතුර බොනවා සල්ලි දීලා ඊට වැඩි ගාණක්. හැබැයි ගම්බදට මේකට ප්‍රශ්නය. මම පෞගේ දවසක පන්සල් දෙකට ඒ හාමුදුරුවන්ට කියලා මම වතුර ෆිල්ටර් හයි කරලා දුන්නා. ඒ වතුර ෆිල්ටර් හයි කරලා දීලා හාමුදුරුවන්ට කිව්වා ලයිට් බිල්ලට දෙන ගාණක් මේ පෙට්ටියට පින් පෙට්ටියට වගේ අපි හාමුදුරුවනේ වැටිච්චයි වතුර ඒ කට්ටිය පාවිච්චි කරපු දෙන් කියලා. ඒ වගේ මට පුළුවන් තරමේ මම දායකත්වයක් දෙනවා. මං හෙට ඡන්දෙ දීමොත් මං කරන පළවෙනිම දේ තමයි පිරිසිදු වතුර බොන්න හදලා දෙනවා හැම කෙනෙකුටම. වතුර ප්‍රශ්න තමයි මම ඉස්සරලාම විසඳන්නේ ප්‍රදේශ. අන්න හරි කට්ට තැනකට ආවා. ඡන්දෙ දිනුවොත් වතුර ටික දෙනවා කියන්නේ. නැත්නම් තත් දිනන්න ඉස්සර මගේ ප්‍රමාණය මම මේ දීගෙන යනවා. දැන් මම ඔයාට කිව්වේ ෆිල්ටර් දෙකක් මම හයි කරලා දුන්නා දෙපොලකට. ඉතින් මගේ ධනේ නැහැ මේ මුළු ලංකාවට බෙල්ට හයි ගන්න. ඒකට තමයි රටක් තියෙන්නේ. ඒකට තමයි බලය ඕන කීවේ. නැත්නම් මේ බලය කන්නේ බලය අරගෙන අපිට ඒක කරන්න පුළුවන්. අපිට විදේශීය රටවල් ඒ කියන්නේ ඔය මුළු කාලෙටම කරේ ෆිල්ටර් දෙකක් දුන්න එක විතරමද? ෆිල්ටර් දෙකක් දෙන මිනිහා බුද්ධ රූප හදපු මිනිහා තව කොච්චර දේවල් දීලා ඇද්ද ගමට? ගමට ළමයිගේ අධ්‍යාපනයට මම වෙනම කටයුතු කරනවා. පොත්පත් දීලා තියෙනවා. ටොයිලට් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මගේ නෝනා සම්බන්ධ කරගෙන මේ අපේ සජිත් ඇමතුමා ඒ කාලේ පෑඩ් ගැන කතා කරනකොට ඔකට හිනා වුණා. ඔකට වීඩියෝ අපුණ ඇත්ත දීලා දේවල් දුප්පත් ළමයින්ට මේවා දැකලවත් නැහැ. අපේ ගම්බද ළමයි පෑඩ් කියපුවම හිනා වෙනවා. ඔකට ඒක අම්මලා කියලා දෙයි මොකද්ද ඒක කතන්දරේ කියලා. අක්කලා නංගිලා එන්නත් අහන්න බෑනේ වට නේද? කොල්ලෙක් අන්ත අම්මලා ගහගන්න. මගේ නෝනා ඒ කටයුතු කරනකොට මෙදිහත් වෙලා ඒ වගේ පරිත්‍යාග අනන්ත අප්‍රමාණව කරනවා. ඒ වගේම මේ කියන්න ඕනේ පොඩ්ඩක් ඔබතුමාට ගෞරව කරනවා. ඒකට හේතුව තමයි කුරුණෑගල කාන්තාවන් 10ක් ගත්තොත් 5 දෙනෙක්වත් දන්නේ නැහැ මේ සනීප ආරක්ෂක තුවා කියන්නේ මොකද්ද කියලා. මොකද එතන මේ රටේ හංගන දෙයක් මේක. ඉතින් ඔබතුමාට මම මගේ කාලේ මේ වෙලාවේ ඇත්තටම ස්තුති කරනවා. මොකද ඒක මේ රටේ විය යුතු දෙයක්. අනිත් කයකට ඉල්ලනවා මේක ජෝක් එකට ගන්න එපා, මේක හිනාවට ගන්න එපා. මොකද අපි හැමෝටම අම්මලා අක්කලා නංගිලා ඉන්නවා. මයිල ප්‍රශ්න ඔබතුමාත් එක්ක කොල්ලෝ පෑඩ් විතරක් නෙමෙයි අපේ නෝනා පැම්පර්ස්ත් ගිහින් දෙනවා. මොකද හේතුව අපි දන්නේ පැම්පර්ස් එක වටිනා. මොකද රටවල් උඩින් නයි මොකක් දන්නවා ඒ පැත්ත ගැන. ඇත්තටම ඔයා කියන එක හරි පුතා. ලංකාවේ පැත්ත ගැන දන්නේ නැහැ. මොකද සමහර වයසක අයට තියෙන පහසුකම් පොඩි ළමයින්ට නෙමෙයි පොඩි අයටත් පැම්පර්ස් ඕන. නමුත් වයසක යන්න බැරි මොකද තමන්ගේ කාර්යයන් කරගන්න බැරි අයටත් පැම්පර්ස් ඕන. අපේ නෝනා ඒ පැත්තේ හුඟක් වැඩ කරනවා. ඇයි මෙච්චර කාල මේවා හංග හංග කරේ? පුතා ඉතින් මේ මම එක දෙයක්වත් පත්තරේ දාන්න කලේ නැහැ. මම ඔය ඇතගල බුද්ධ රූපේ විරුද්ධ කරන දවසේ මට එන්න කිව්වා මං ගියේ නැහැ. මම මොකටද ඒක කරන්නේ? අර ඔයා කිව්වාගේ ඡන්දෙ ගන්න නෙමෙයි මම මේවා කළේ. මම භක්තියෙන් මේ රටට වීතු සේවයක් හැටියට කරපු දේවල් පුතා. මේක සමාජ මෙහෙවරක්. මං උපන් රට, මගේ උපන් ගම. ඇයි මං එහෙම පත්තරවල දාගන්නේ? මම කම්පියුටර් සෙන්ටර් එක හදලා මං ආවේ නැහැ. මාතුක මාතෘ නිවාසයේ ශිරාන්ති මෙතන ඇවිල්ලා විරුස කරු අහන්න මං ආවද කියලා. මට ඒ මොහොමනා තිබෙන දොළොස් මහේ පිරිත මම කළා එස්.එම්. චන්ද්‍රසේන ඒකාන්තම තමයි ඇමති උනේ. මොකද ඒ පිම්බලේ ඇයි මිනිස්සු ඇවිල්ලා දාන දෙනවා එස්.එම්. චන්ද්‍රසේනට වඳිනවා. මම ඉන්නේ ජපානයේ පුතා. කවුරුත් දන්නේ මං ඕක කරෙත් පුතා රුවන්වැලිසෑය නූලක් බැඳලා ඒ නූලගේ සීමා බෝධිය බැඳලා
මේ බෞද්ධ සිද්ධස්ථාන දෙක එකව කරුවා. අර පිස්සු ඇදී ඒ දෙක එකව කරලා පිරිත් මණ්ඩපයට එකතු කළා. මේ පිරිත් මණ්ඩපේ පිරිත් බලය මේ දෙකටම බෙදා හැරියා. එස්එම්ලා නිකන් ඇවිල්ලා වැඳලා කාඩ් එක දාගෙන ඕක තමයි පුතා මේ රටේදී දේශපාලන කරන්නේ. කවුරුවත් නම යන්නේ කාම යන්නේ කාටවත්. දැන් කුරුණෑගල කියනකොට ඔබටත් මටත් අපි හැමෝටම මතක් වෙන්නේ මේ වී ගොවිතැන. ගොවිතැන එතන යට එළවලු මොනවා හරි නැත්නම් ධාන්‍ය මොනවා හරි වුණා. හැබැයි මිනිස්සු තමන් ගත්ත ණය ටික දී ගන්න බැරුව අද බෙල්ලවල දා ගන්නවා. හාන්න ගියපු ටික තෙල් ගහන්න එතනින් එහාට මුදලාලේ පොලිකාරයෙන් ගත්ත ණය ටික ගන්න බැරුව විශ්වාසරණ වෙලා. මේ අය වෙනුවෙන් පුංචි හරි ප්ලෑන් එකක් තියනවාද? ඒ තමයි මං ආවේ ප්ලෑන් එකට. ඔයා නොදන්න තව ගොවිතැන් තියෙනවා. කළු බුලත් ගන්න. කොහොමාරික හොඳ ඩිමාන්ඩ් ඇති කළු බුලත්. හතු ගන්න. දැන් හරි. හතුත් ගත්තා. කළු බුලතුත් ගත්තා. කොහොමාරිකත් ගත්තා. ඔය ටික නෙමෙයි. අර එළවලු ටික කරත් දී ගන්න මිනිස්සුන්ට නෑ කතනක්. පුතා දැන් මං කියවනේ මම දක්ෂ ව්‍යාපාරිකයෙක් කියලා. පැන 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 පුන පුනා අහනවා මයි මොකද්ද ඔයාලට කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන් නිසා තමයි මං ආවේ. මං ජාත්‍යන්තර ව්‍යාපාරී වගකීමක් දෙනවද කුරුණෑගල ගොවි ජනතාවට? ඔව්. තමන්ගේ සියලුම එළවලු ටික දාන ටික. ඔව්. මට ඒ වගකීම ගන්න පුළුවන් නිසා තමයි මං ඇවිල්ලා බය නැතුව කතා කරන්නේ. මොකද ගොඩක් දැන් 225 එක මිනිහෙකුට මේව දැක්මක් තියෙනවද? කවුද ජාත්‍යන්තර ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා මෙතන මේ 225 තුල ඉන්නේ? ගොඩක් කටේ හිර වෙනවා. තමන්ගේ දේවල් ටික දෙන්න කෙනෙක් නැතුව. සමහර වෙලාවට කොමිස් කරන්ට අහුවෙනවා. ඒකට තමයි මම කිව්වේ ඔයාට අපි ගමු ඩුබායි. අපි ගමු සිංගප්පූරු. මොකද්ද මේ රටවල කිසිම බඩුවක් නැහැ. අපි කියනවා සිංගප්පූරු දිනුනා. සිංගප්පූරුවේ කවුදක් මැති කෙනෙක් ආවා. සිංගප්පූරුව කොළඹක් වගේ කරනවා කියලා. කතන්දර කියනවා. අදත් දේශපාලන වේදිකාවේ ඕකමනේ කතා ගන්න. සිංගප්පූරුව දිනුනා කියලා. කොහොමද දිනුනේ? සිංගප්පූරුවක් තියෙනවා. සිංගප්පූරුවට බඩු තියෙනවද? නැහැ. ලෝකේ බඩු සිංගප්පූරුවට ආවා. සිංගප්පූරුවට ආවට පස්සේ ලෝකේ බඩු අපි ගිහින් ගත්තා. දැන් සංචාරක ව්‍යාපාර සංචාරකෝ එතෙන්ට ගියා. සංචාරක ව්‍යාපාරේ දිනුනා. දිනුනට අරවා මේවයි කට්ටිය තව මිනිස්සුන්ට විනෝද වෙන්න තැන් හැදුවා. හරි කතාවන්නේ කියන්නේ රටවල තියෙන ඔක්කොම පිට රටින් ඉතින් අපේ පුළුවන් අපි නිෂ්පාදනය කරමුකෝ. පුතා ගන්න ඕන දේ පිට රටින් ගන්න ඕන. පිට රටින් ගේන්න ඕන දේ ගන්න නැතුව සිනමා බණ්ඩාරනායක මැතිනි කාලෙදී කණ්ඩ කැඳ නැතුව හිටියේ. එහෙමත් බෑ. බැලන්ස් වෙන්න ඕන මේ ජීවිතය කියන එක. ඔයාට උණු තාලට ගෙනියන්න බෑ. මිනිස්සුගේ අවශ්‍යතා තියෙනවා. ඒ අවශ්‍යතා දෙකේ දැන් අපි ගේමු බෙහෙත්. අපි ලංකාවේ හැදෙනවද? පිට රටින් ගේන්න ඕන. මම කියන්නේ ලංකාවේ හදන්න පුළුවන් දේ ලංකාවේ හදමු. හැබැයි අපිට පිට රටින් ගන්න පුළුවන් දේ පිට රටින් ගන්න. ඒ කියන්නේ ලංකාවේක හදන්න පුළුවන් නම් ඊට අඩුවෙන් පිට රටින් ගන්න පුළුවන් නම් ඔබතුමා ගන්න තීරණය මොකක්ද? අයිත් ඔයා කියන්නේ ලංකාවේ දෙයක් හදන්න පුළුවන්. ඔව්. හැබැයි ඊට වඩා පුංචි ලාභයක් හරි ලැබිලා පිට රටින් එක්කත් ගන්න පුළුවන් නම් තමයි. ඒක සීමා කරලා ලංකාවේක දිනු කර ගන්න ඕනේ. එහෙම නැතුව බෑ. මොකද අපි දේශීය දෙයට තනක් දෙන්න ඕන. එහෙම නැති වුණොත් අපේ රට වැටෙනවා. අපි කොහොම හරි බලන්න ඕන ලංකාවේ හදන්න පුළුවන් නම් දෙයක්. ඒක අපි ලංකාවේ හදා ගන්නකම්. හැබැයි අරකත් පාවිච්චි ගන්න ඕන ටික ටික. එහෙම නැති වුණොත් අපි ලොස්ට් වෙනවා. ඇයි ඔය එහෙම හෙව්වේ මයි? නෑ ගොඩක් දෙනා කරන්නේ දැන් හම්බෙනවනේ. අල ටික ඔබතුමා හරහා ලංකාවට ආවොත් කොමිස් එක ඔබතුමාට. ලුණු ටික ඔබතුමා හරහා පකිස්තානෙන් දැන් ආවොත් කොමිස් එක ඔබතුමාට. ඔය කොමිස් එකේ ඉඳන්නේ ගොඩක් කට්ටිය කැමති නැත්නම් ලංකාවේ දෙයක් හදලා ලංකාවේ දෙයක් උඩට ගන්න. නැ කොමිස් එක හන්තම නෙමෙයි මේ ලංකාවේ නම් පුරුද්ද තමයි මේ කොමිස් ගන්න එක. පාරක් කොන්ත්‍රාත් එකක් දුන්නත් දැන් සමහරු කියනවා මං ගම් මං මේ දවස්වල ගම් වලට යනවා. ගම්ගෙන අපේ මේ ඇමතුමානේ පාර හැදුවේ කියනවා. මට නම් බීලුවක් පුතා. ඇමතුමා පාර හදන. අපි මම මේ ගම් වලට තේරුම් කරලා දෙනවා මිනිසුන්ට. අම්මේ අම්මා ඡන්දෙ දුන්නා යම් පුද්ගලයෙකුට. මිනිහා මන්ත්‍රී වුණා ඇමති වුණා පැත්තක දාන්නකෝ. මිනිහට ප්‍රතිපාදන ලැබෙනවා පාර හදන්න. මිනිහා පාර හදන්න නැතුව මොකද්ද ගන්න? හැබැයි මේ ඇමතිලා මරු ඇමතිලා පුතේ ගහනවා ලිස්ට් එකකුත් මං පාර හැදුවා මං බිඳ හැදුවා යකෝ මොකාගෙද මේ සල්ලි කියලා ඌ ගහන්නේ. රජේ සල්ලි කියලා ගහන්නේ මං පාර හැදුවා. මේක බලන් යනකොට මේ ඇමතියා පාරවල් හදලා ඇමති දැන් මමත් කියනවා මෙහෙම මං බුද්ධ රූපය හැදුවා කම්පියුටර් සෙන්ටර් එක හැදුවා තනසීමේ ඒකක හැදුවා මාතෘ නිවාසය හැදුවා කියලා මං බලනකොට ඇමතියක් ජහලා තියෙනවා മന്ത്രി ප්‍රදේශේ පාරවල් හැදුවා ලිං හැදුවා කාණු කැපුවා. මං කිව්වා මේ මේ මිනිහා ගහලා දෙන්නේ රතේ සල්ලි මේ මං පුද්ගලික සල්ලි. ඒ වගේ මේ පුංචි ප්‍රශ්නයක් අහන්නුනේ මේක අර ගොසිප් කෑල්ලක් දන්නේ නැහැ. හැබැයි මේක අහන්න ඕනේ මේ ඔබතුමාගේ Facebook page එක තියෙන. මම කියන්න කලින් පොඩ්ඩක් බැලුවා ගිහිල්ලා. ඒතකොට මම දැක්කා මේ එක කමෙන්ට් එකක් මේ
ඔබතුමා කුකුල් මස් හරි මොනවා හරි හොරෙන් අරගෙන ඒවා දුන්නේ නැද සල්ලි දුන්නේ නැද මොකද ණයක් හරි මොකක් හරි තියනවාද? ඔයාට බොහෝ ප්‍රශ්න නැද්ද වෙන මයෙන් අහන්න. ඔයාට මේ කුකුල්ලු ගැන දහන්න තියෙනවා. මේ තියෙන දේ මේ. ඔව් තා Facebook ගැන ඔයා හොඳටම දන්නවා. මේ වෙලාවේ මං දේශපාලනයේට නේ අයින් ඉස්සර ජීවිතේ Facebook කර මොකුත් ඔයා දැකලා තියෙනවද මේ මට විරුද්ධව. මේ මෙහෙම දෙයක් නෑනේ. දේශපාලනයට ආපුවාම තව ටික කාලෙකින් මාව හැදුවෙත් වෙන කවුරු හරි කියයි. ඒක මේ ලංකාවේ තියෙන සාමාන්‍ය දෙයක්. ඔයා බලන්න දේශපාලන වශයෙන් විතරක් නෙමෙයි රටක ප්‍රශ්නයක් එන වෙලාවට මේ ප්‍රෝඩාව මොනවා හරි මේ පාස්කු ප්‍රහාරයක් කියලා ආය කාලෙකට එනවා. සංගක්කාර කියලා තව කාලෙකට එනවා. හා ඔන්න හොඳම දේ සංගක්කාර. ඔව්. පුතුමා දකින්න විදියට දැන් සංගක්කාරගේ නමින් සජිත් මහත්තයා ගමක් හදලා දෙන්න ගියා. ඔව්. ඒ අතරතුර දැන් වැඩේ උනේ නැහැ නේ කොහොම හරි. මේ මහින්දානන්ද අලුත්ගම ඔන්න ඔය කට්ටිය එකතු වෙලා සංගකාරට පොඩි ප්‍රහාරයක් කෙල්ල කරනවා. පුතා ඒ තම තමන්ගේ වාසිය වලටනේ දැන් ওই මහින්දානන්ද ගමගේ කියන්නේ අර නාවල් පිටියේ හදෙක් නේද? ඔව්. ওই මිනිස්සු ඡන්දෙකට යන්නේ යනකොට අර එකපාරක් ඔයාලට මතක ඇති සුනමි කේස් එකක් තිබවද? ඔව්. ලොකු මුදල් වංචාවක් කරලා තිබ්බ මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා පත්තර වල ලොකුවට ගියා. මොකද කිරි මං ජනාධිපති ඡන්දෙට ඉල්ලනවා මේක පැත්තක දාන්න කිව්වා. ජනාධිපති ඡන්දෙට ඉල්ලුවා පැත්තකම තමයි නේ. මේ මේ රටේ අපේ යන්නේ ওই ක්‍රමේ හන්දා තමයි පුතා මම ආවේ. මං ආවේ මේ වගේ දේවල් නැති කරලා හොඳ සමාජයක් හදන්න. ඒකට මට ඔය කට්ටියගේ ආශිර්වාදය ලැබුණා නම් මට පුළුවන් දායකත්වය දෙන්න. මොකද රවින්දරන්දනගෙන් මං දවසක් ඇහුවා. රවින්ද්‍ර මල්ලි මම යන්න යනවා ඡන්ද වැඩ කටයුතු වලට. අයියා යන්න. මං ඇහුවා රවින්ද්‍ර මේ මොකද්ද ඔයා දන්න මතේ කියලා. එයා කිව්වා නෑ ලස්සන පාර්ලිමේන්තුවක්. හොඳ ප්ලෑන් එකකට හදලා දෙනවා. ඒ වගේම එන මිනිස්සුන්ගෙන මේ 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 වීරමල්ලි වැරද්ද වැරද්ද තියෙන එව නෙවුන්ගේ කිව්වා. එහෙම පාර්ලිමේන්තුව පුතා මේකට අපි හරි ගිහිල්ලා අපි හැමදාම කියනවා අපි නෝන්ලා කියනවා යන්න එපා පාර්ලිමේන්තුව ජරා තැන නෑ පාර්ලිමේන්තුව හොඳ තැන. අපි වගේ මිනිස්සු මේකට මම පඩියක් ගන්නෑ. මම පර්මිට් එකක් ගන්නෑ. මම රැකියාවට අග කීමෙන්ද මේ ටික කියන්නේ? සත්තකින්ම රැකියාවට නෙමෙයි පුතා මම දේශපාලනය කරන්නේ සේවයක් කරන්න. පිට නෝන්ඩි වෙයි හරි දන්න ගෙනල්ලා ඉන්නවා. ඔයා නෝන්ඩි වෙන්නේ මොකද? ඔයා ආවේ වැඩ දෙන්නේ නැහැ. මේ වා විශ්වාස කරන්නේ නැහැ. ඔයාට වැඩිය මට ඉන්නවා ළමයි. මගේ ළමයින්ගේ ආත්ම ගෞරවය රැකෙන විදිහට මගේ නෝනාගේ ආත්ම ගෞරවය රැකෙන විදිහට මම මෙතෙක් ගෙනාව ගමනක් ඔයාට කිව්වා. ඒව රැකෙන විදිහට මම වැඩ කරනවා. ඔයා මොනවද? ඔයා මේ මංගෙන් මගේ මේ ප්‍රශ්නද මේවා අහන්නේ ඔයා? ඇයි ඒ යුතු ප්‍රශ්න තියෙනවා පුතා? මොකද වැදගත් ප්‍රශ්න අහන්න. ඔය වගේ ප්‍රශ්න නෙමෙයි. මේ රට කරන විදිය ජාත්‍යන්තර වෙනද කරන විදිය. ඔව් මම ඒතකොට අපි දැන් අර මම කියනවා සාකා සමිතිය පිහිටවලා. ඒ වහන්න උත් සාකා සමිතියක් අපි පිහිටවනවා. ඇයි? සමාජිකත්වයක් සමාජිකව ගොඩක් ඉන්නවා. මම ඇමරිකාවේ වගේ සමාජිකයට ගැළපෙන සමාජිකයව රකින සමාජිකයට ආදරය කරන නායකයෙක් බිහි කරන්න තමයි සාකා සමිතිය හදන්නේ. මම දෙවෙනි පාරට ඡන්දේ ඉල්ලන්නේ නැහැ පුතා. මම ඡන්දේ ඉල්ලන්නේ සාකා සමිතිවල සමාජිකයෝ කැමති නම් තවත් නම් කීපයක් යෝජනා වුණොත් වැඩිම කැමති එක්කෙනාට මන් දීලා අන්න මන් තරුණයින්ට තැනක් අරන් දෙනවා. පරම්පරාවට පුතා මේ කියන්නේ. මේ පරම්පරාව ඔයා දන්නවද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දැම් ගන්න පරම්පරාව වෙනවා. බැබි වෙලා ඔයා කුක්කේකට බඩු පැටියෙකුට හරි නිකන් රාජපක්ෂ කියලා එකෙන් දැම්මොත් ඡන්දේ ඉල්ලන්න දෙනවා. ඔව් ඔය කතන්දර නේද? හරි මේ හඬ ඔමින් මේ හරි මේ හඬ මේ හන්න කතාව ඔයා ඕවා හන්දමයි ඒවා අපි නවත්තමු පුතා. මේවා අපි ගෙනියමු. එහෙම නෙමෙයි හොඳ තරුණ තරුණියන්ට ඔයා දැන් කිව්ව වයසක කෙනෙක් ඇයි ආවි කියලා තරුණයන්ට තරුණියන්ට තැනක් දෙන්න මම ආවේ. අන්තිම ප්‍රශ්නේ කුරුණෑගල ගොඩක් දෙනා ඉන්නවා අපේ උසස් පෙළ පාස් වුණාට මේ සෙට්කෝ කියන කතන්දරෙත් එක්ක ගොඩක් දෙනාට විශ්වවිද්‍යාලයට යන්න බෑ. ගොඩක් දෙනා ඉන්නවා විශ්වවිද්‍යාලන සුදුසුකම් ටික තියෙනවා. හැබැයි අත ගම්වලට වෙලා එක්ක මාළු වලනවා එක්ක ත්‍රිවිල් එක එක්ක ගාමන්ට් එක. මේ ආ වෙනුවෙන් මොකද්ද ප්ලෑන් එක? මේක තමයි මට වටිනම දේ. තරුණ වෙනුවෙන් මම කතා කළ යුතු දෙයක් මගේ ගම වෙනුවෙන්. මේ තරුණ තරුණියන්ගේ මම දෙපැත්තක් ගැන කතා කරනවා. එක තමයි පුතා මගේ දරුවෝ තුන්දෙනා ඉහළම ස්කෝල වල ඉහළ අධ්‍යාපනය ලැබුවානේ. මම ඕක මේ පුරපුනා කියන්නේ නැහැ. එතකොට ඒ අධ්‍යාපනය මට ලබලා දෙන්න ඕන අපේ දරුවන්. දැන් ලංකාවේ ඒක නැති එකක්. ඒ වගේම පුතා මම හැම වෙලේම බලන දරුවන්ගේ අධ්‍යාපන උසස් මට්ටමට ගන්න. මම නිතර කියන කතාව තමයි විශ්වවිද්‍යාලයේ දැකලා නැහැ මේ ළමයි. විශ්වවිද්‍යාලයට එක්කන් යමු. ඒකේ වටිනාකම,
ඒ දරුව ඉගෙන ගත්තාම ඒ දරුව මුහු වෙන තාලේ එතනින් පස්සේ විවාහයෙන් පස්සේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගෙනියන තාලේ එතන මේ 10 11 පන්තියට තමයි ඉගෙන ගන්නවමයි දැන් ඉස්සරහ 8ට ඉගෙන ගත්තා ඉස්සර 5ට ඉගෙන ගත්තා දැන් 10 11 කියන්නේ සාමාන්‍ය දෙයක් ඉගෙන ගන්නවා හැබැයි 11 ඉඳන් විශ්වවිද්‍යාලයේ පාස් වෙන්න තව අවුරුදු 7යි දුක් විඳින්නේ අපි මේ දරුවන්ට පුරුදු කරන්න ඕනේ මේ 7 දුක් විඳින්න දුක් විඳලා ඉගෙන ගන්න දුක් විඳින්න කියන්නේ වෙන දුකක් නෙමෙයි ඉගෙන ගන්න ඒවට පොත්පත් උනත් නැති වුණත් අපේ පදනමිනුත් දෙනවා මම ඕන තරම් ළමයි කේ මටත් දීලා කියලා ඒතකොට මේ දරුවෝ ඒ අවුරුදු 7 ඉගෙනගෙන දුක් විඳලා විශ්වවිද්‍යාලයේ ප්‍රවේශයට ඉඳ ගන්නවා පාස් වෙනවා දරුවන්ගේ අනාගතය හොඳයි. ඒ දරුවා එනකොට අපි කියනවා සර් එන්ඩ කොමසාරිස්තුමා එන්ඩ මේ ඩොක්ටර් කියලා කියනවා. හැබැයි එතනින් පල්ලෙහා අර අවුරුදු 11 12 ළමයා එනකොට අපි කියනවා ළමයෝ ඔක අතු ගන්නවා ඔය බිල ලියනවා. දැන් බලන්න එක ළමයාම නේද මේ දෙකටම යන්නේ. මේවා අපි කියලා දෙන්න ඕනේ. මේවා මේ හංගනවා අපේ කට්ටිය. අපේ කට්ටිය බලන්නේ ළමයින්ගේ වැඩ ගන්න සහ ළමයි බිමට දාන්න. මට ඕනේ කියන්නේ ඇත්ත. උසස් අධ්‍යාපනයට මගේ ළමයි 3 දෙනා වගේ යවන්න. මගේ ළමයි පොඩි කාලේ ඉඳන් මම විශ්වවිද්‍යාල ගාවට ගිහිල්ලා පෙන්නනවා කියලා දෙනවා. පුතේ මේකට ඉගෙන ගන්න. මම දැන් බස් දීලා තියෙනවා පුතා 25කට වැඩි ඉස්කෝලවලට. ඔය වටරක ඉස්කෝලේ කියලා මාතෘකාවක් තියෙනවා. ඒ ඉස්කෝලේ ළමයිත් ඇරියා විශ්වවිද්‍යාලේ පෙන්නලා ඒ ළමයින්ට විශ්වවිද්‍යාලේ සමත් කරගන්න ඕන කියන තැනට ගේන්න. මොලේ හදන්න. අදේ ළමයි ගියා 11 දෙනෙක් 7 දෙනෙක් පාස් වුණා. විදුහල්පතිතුමා මට ඊබරේ ඇවිල්ලා කිව්වා. තව 4 දෙනෙක් ඉන්නවා මම මොකද කරන්නේ ඒ 4 දෙනා ගැන විදුහල්පතිතුමාට අදහසක් නැහැ මං කිව්වා ගෙන්නන්න ආපහු එක්ක මේක ගෙනියමු නැත්නම් වැඩ 3ක් පාස් කරන් නීති විද්‍යාලයට දාමු ඒ අයගේ සුදුසුකම් වලට කැටියට ගැලපෙන පරිසරයක් හදන්න මං හැමෙලියෙන් බලනවා පුතා ඒකට තමයි පුතා ජාත්‍යන්තර අපේදී අපිට පුළුවන් මගේ රටවල් ගණනාවක ව්‍යාපාර තියෙන මම ඔයාලට මුලින් කිව්වා මට පුළුවන් යොමු කරන්න ඒ රටවල් වල තියෙන අධ්‍යාපන තත්ත්වයට මේ දරුවෝ යොමු කරලා අපිට ජාත්‍යන්තර වශයෙන් ඒකට උදව් කරන් දෙන්න පුළුවන්. තරුණ ජවයේ වැඩිහිටි දැනුම මේ දෙකම අපිට එකතු වෙනවා. පුතා මතකද කිව්වා බලයක් ගැන? මතකයි. තාම මතකයිද? තාම මතකයි. හොඳයි. අන්නේ බලය ලබා ගත්තොත් තමයි මේ සේරම කරන්නේ. ඒක දැනගන්න. ඒ වගේම ඔබතුමාටත් මතකයිනේ මැදින් කිව්වා ගොවියෝ ගැන වැඩ කරන්න. දරුවෝ ගැන තරුණයෝ ගැන ඊට පස්සේ මේ කුරුණෑගල දෙන ප්‍රශ්න ටික ඔබතුමාට මතකයි මතකයි තන්ද දිනුවත් නැතත් ඒ වෙනුවෙන් පුළුවන් තරම් සේවයක් කරනවා කියලා විශ්වාසයක් මිනිස්සු ගාව තියන්න පුළුවන් ඔව් මම හැම දෙයක්ම විශ්වාසවන්ත ලෙස මෙතෙක් කරලා තියෙන නිසා ඒ ගැන සැකයක් දෙකක් හිතන්නම එපා හරි ඒක තමයි මාත් ඉල්ලන පුංචි ඉල්ලීම මම හැබැයි තව එක දෙයක් කියනවා යම් තැනකදී යම් දෙයක් අනවශ්‍ය විදියට නායකයෝ කරනවා නම් එතනදිත් මම නැගී සිටිනවා කියන එකත් මතක තියාගන්න. ඒ වගේ මම පුංචි ඉල්ලීමක් කරනවා මම සාමාන්‍යයෙන් දේශපාලඥයෝත් එක්ක වීඩියෝ කරනවා මම මේ ඉල්ලීම අන්තිමට කරනවා. දැන් මේ ටිකේ හැමෝටම සලකනවා ඔබතුමා ඉස්සෙල්ලා දැන් සලකලා තිනවා. ඒ උදව් කරපු එක ඡන්ද දිනුවත් නැතත් ඉදිරියටත් ජනතාව වෙනුවෙන් කරන්න කියලා මම පුංචි ඉල්ලීමක් කරනවා. හොඳයි පුතා ඒක අනිවාර්යෙන්ම මම කරනවා. අනිත් එක කිසිම മന്ത്രി කෙනෙක් ඡන්දෙට ඉල්ලලා නැහැ මං වගේ වැඩක් කරලා ඇවිල්ලා. ඇවිල්ලා රජේ සල්ලිවලින් වැඩ කරපුවා තමයි ලිස්ට් වලට ගහලා තියෙන්නේ. මම වැඩ කරලා ඇවිල්ලා තියෙන එක මතක තියාගන්න. හරි. ඉතින් අදට ගිහින් එන්නම්. තවත් අලුත් දේශපාලන චරිතයක් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙන්න. බොහොම ස්තුතියි ඔබතුමාට. මාත් එක්ක ඔබතුමාගේ වටිනා කාලය මම වෙනුවෙන් වැය කරන්න මේ ජනතාව වෙනුවෙන් වැය කරන්න. අදට අපි ගිහින් එන්නම්. සිදුලාට ජය වේවා. මම අවිෂ්ක විරාජ් ෆෝන් එක. Summer game, better than a game. I'm a guest, but it's the same. I'm a video, so you can taste it.